මාජන උපයෝගිතා කොමිසම සහ සභාපතිවරයා දිගින් දිගටම කියපු කතාවක් තමයි විභාග කාල සීමාවේදී විදුලිය කපන්න නැහැ කියන එක. දැන් මේක නිසා දරුවෝ තුලත් බලාපොරොත්තුවක් ඇති වුණා විභාග කාල සීමාවේ පස්වරු 7න් පස්සේ විදුලිය කපන්න නැහැ කියලා. එහෙම කියද්දී ලංකා විදුලි බල මණ්ඩලයෙන් ප්‍රකාශ කරනවා එහෙම විදුලි බලය කප විදුලිය කපන්න නැතුව ඉන්න බෑ. ඒ වගේම විදුලි බල ඇමති කියනවා විදුලිය කපන්න නැතුව ඉන්නවා නම් අමතර බිලියන 5ක් තෙල් දෙන්න කියලා. දරුවන්ගේ අධ්‍යාපනත් එක තමයි සෙල්ලම් කරන්නේ. මේ මොහොත වෙන විට විදුලි බල මණ්ඩලය තාබ ලබන මොහොතක පැය දෙකයි විනාඩි 20ක කළුවරේ ජනතාව ඉන්නවා. හැබැයි දැන් විදුලිය වැඩි නොකෙරුවොත් ඇමති කියනවා පැය 10 12 කළුවරේ තියෙනවා. මේ ඇමතිවරයා විදුලි බල ඇමතිකමට නෙමෙයි මනුකීව තනතුරක් අදරන්න සුදුසු නැති කෙනෙක්. සියලු පාර්ශ්ව අවසාන එකඟ වෙලා තියෙනවා. විභාගයේ පැවැත්වෙන කාල සීමාව තුළ විභාග මධ්‍යස්ථානවල කිසිදු විදියකට විදුලිය විසන්දිවීමක් දෙවෙනේ නැහැ කියන එක. නමුත් සමහර විටක කඩින් කඩ මේ විභාගය පැවැත්වෙන්නේ නැති කාලය තුල යම්කිසි විදුලි විසන්දිවීමක් තියෙන්නට පුළුවන්. නමුත් මම හිතනවා රාත්‍රී කාලයේ මේ දරුවන්ට ඒ අධ්‍යයන කටයුතු කරගෙන යාම පහසුව සඳහා ඒ අවස්ථාව ලබා දීමට යම් එකඟතාවක් පළ කරලා තියෙනවා කියන එක මා දැනුවත් කරලා තිබෙනවා. ගල්ලංගුරු නැති වෙනවා කියන එක වහගන්න ජනක යන්ත්‍රයක් නැවැත්තුවා. ඒකෙන් උනේ ජල විදුලි බලාගාර ආශ්‍රිතව අපට වැඩිපුර විදුලිය ජනනය කරන්න සිද්ධ වුණා. ඒකෙන් දැන් මේ වෙනකොට ඉගාවට 850කටත් වඩා අඩු ප්‍රමාණයක් අපේ ජල විදුලිය කැපැසිටි එක අඩු වෙලා තියෙනවා. මොකද ඉදිරියේදී නියම් කාලයක් එන්නේ. ඒතකොට ඒකට අපි විදුලි අවස්ථාවේ යම් ප්‍රමාණයකට හෝ කප්පාදු කරමින් සපයන්න අපට ඒව තියාගන්න වෙලා තියෙනවා. ඒ අනුව අපිට අඛණ්ඩව විදුලි සැපීමක් දැන් ලබා දෙන්න බැරි තත්යකට පත් වෙලා තියෙනවා.